අයිබෝ විවාදත් නයිෆිම් ඉන්ෆෝ හබ් තුලින් එකතු වෙන ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. පුංචි වෙනසකටත් එක්ක අද අපේ වීඩියෝ මුලින්ම අපිට ඔබෙන් ප්‍රශ්න කිහිපයක් අහන්න තියෙනවා. වාල්කිමි විසින් රචනා කරපු රාමායනය ප්‍රබන්ධයක්ද නැත්නම් සත්‍ය කතාවක්ද? රාම සීත රාවණා හනුමාන් මේ චරිත සැබවින්ම ජීවත් වුණාද? ඉතිහාසයේ සඳහන් වෙන අදටත් සාක්ෂි පවතින රාම සේතු පාලම ඉදිකලේ රාමගේ බාණ රහමුදාව ඔබ මේ ප්‍රශ්න වලට පිළිතුරු දන්නව නම් ඔබට පුළුවන් පහලින් කමෙන්ට් කරන්න. ඒ අතරේ අපි අපේ කතාවට යමු. ආදම්ගේ පාලම එමත් නැත්නම් රාම් සේතු පාලම ස්වභාව ධර්මයේ නිර්මාණයක් නොව මිනිසා විසින් නිර්මාණය කරන ලද්දක් බව ඇමරිකාවේ සයන්ස් චැනල් නාලිකාව අවස්ථා කිහිපයකදීම සාක්ෂි සහිතව මුළු ලෝකයටම අනාවරණය කරලා තියෙනවා. ඒ වගේම NASA ආයතනයට අයත් චන්ද්‍රිකාවක් මගින් මේ පාලමේ අපූර්ව ඡායාරූප පෙළක් පසුගිය කාලෙදි ඡායාරූපගත කරලා තිබුණා. ඉන්දියානු සාගරයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නොගැඹුරු ජලයේ ඩම්වැලක් ආකාරයෙන් දිස්වන පාෂාණ පන්තියක් මේ ඡායාරූප වලින් ඉතාම පැහැදිලිව දැర్శණය වීම ලෝකේ පුරාම කාගෙත් අවධානයට ලක්ුණු කාරණයක් බවට පත් වුණා. ඉතින් මේ ආකාරයේ පිළිගත හැකි සාක්ෂි භූමියක් එක්ක අද අපි සූදානම් වෙන්නේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යාකල බවට ඉතිහාසයේ සඳහන් වෙන රාම් සේතු පාලම එහෙමත් නැත්නම් ආදම්ගේ පාලම ගැන ඔබ නොදන්න ඒ වගේම නොයසූ කාරණා භූමියක් ඔබ වෙත ඉදිරිපත් කරන්න. ඉතින් සුපුරුදු විදියට ආරාධනාව රැඳී ඉන්න මේ ගවේෂණාත්මක වීඩියෝවේ අවසාන තප්පර කිහිපය තෙක් රාම් සේතු පාලම මේක පිහිටලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ මන්නාරම් දූපතත් ඉන්දියාවේ රාමේශ්වරම් පම්බල් දූපතත් අතර මුහුදු ප්‍රදේශයේ. මේ මාර්ගයේ සැතපුම් 30ක පමණ දිගකින් යුක්ත වෙනවා. ඓතිහාසික මූලාශ්‍රයන්ට අනුව ශ්‍රී ලංකාවේ සිටි බව කියන රාවණා රජු ඉන්දියාවේ රාම කුමරුගේ බිසව සීතා දේවී පැහැරගෙන ලංකාවට ආ බව කියන කතාව අපි මේ වෙන පිටත් හොඳින්ම අහලා තියෙන ඓතිහාසික කතාවක්. මේ පුරාවෘත්තයට අනුව සීතා දේවිය බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට යාමට රාම කුමරු ඔහුගේ වානර සේනාව ලවා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මේ පාලම ඉදිකළ බවයි සඳහන් වෙන්නේ. ඒ වගේම ඔබ දන්නවද නලලේස හඳුන්නපු වානර අධිපතියෙකුගේ අධීක්ෂණයෙන් වානර හමුදාව යොදාගෙන දින 5ක වැනි කෙටි කාලයක් තුළ පාලමේ වැඩ කටයුතු අවසන් කරලා තියෙනවා. මේ පාලම ගැන ඓතිහාසික තොරතුරක් මුලින්ම හමු වෙන්නේ වාල්කිමීගේ රාමායනයෙන් බව අපිට මේ වීඩියෝවේ කලිනුත් සඳහන් කළා. රාමායනය තුළ මේ පාලම හඳුන්වලා දීලා තියෙන රාමා සේතු එමත් නැත්නම් රාමාගේ පාලම කියලා. රාමායනයේ දෙවනි කොටසේ 22 පරිච්ඡේදයේ 76 වන පද්‍යයට අනුව රාමා කුමරු මේ පාලම නම් කරලා තිබිලා තියෙන්නේ සේතු බන්ධනම් කියලා. ඉතින් ඒකට බොහෝම සමාන ආකාරයෙන්ම මේ ප්‍රදේශයේ වර්තමානයේ හැඳින්වෙන්නේ සේතු සමුද්‍රම් විදියට. ඒක තේරුම් වෙන්නේ පාලමක් සහිත මුහුදු ප්‍රදේශය කියන එක. ඉන්දියාවේ තංජාවුර වල සරස්වති මහල් පුස්තකාලයේදී ක්‍රිස්තු වර්ෂ 1747 දී සංස්කරණය කරන ලද ඕලන්ද සිතියමකට අනුව මේ ප්‍රදේශය රාමන් කොයිල් කියලා නම් කරලා තියෙනවා. ඒ වගේම තවත් ඒ ආකාරයේම සිතියමක මේ පාලම දැක්වෙන්නේ රාමාගේ දෙවොල පිහිටි ප්‍රදේශය කියලා. මාකෝ පොලෝ සිතියම් වල මේ ප්‍රදේශය නම් කරලා තියෙන්නේ සේතු බන්ධ සහ සේතු බන්ධ රාමේශ්වරම් කියන නම් වලින්. ඒ වගේම සුවිශේෂී කාරණයක් තමයි සමුද්‍ර විද්‍යාඥයින් විසින් ආදම්ගේ පාලම වැලිපරයක් ලෙස හැඳින්වුවා. ඒ සාමාන්‍ය වැලිපරයක් නොවන බව ඔවුන් විසින්ම කිහිප වරක්ම සඳහන් කර තිබේ. මේ වැලිපරේ මතුපිට වෙනත් ප්‍රදේශයකින් ගෙනෙන ලද විශාල පාෂාණ අතුරලා පාලමක් ලෙස නිර්මාණය කරලා තියෙනවා කියලා මේ සම්බන්ධව පර්යේෂණවල යෙදුණු බොහෝම දෙනෙක්ගේ අදහස බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම මේ පාෂාණ සම්බන්ධයෙන් කරපු කාල නිර්ණයන්වලදී පාෂාණ වසර 7000කුත් වැලිපරේ වසර 4000කුත් පැරණි බවට අනාවරණය වෙලා තියෙනවා. මේ වැලිපරේ පහු කාලයක ස්වභාවිකව නිර්මාණය වෙලා ඇති බවත් පාලම පාෂාණ යොදාගෙන මිනිසා විසින් ඉදිකරන ලද්දක් බවත් මේ වන විට පවතින මූලාශ්‍රයන් ඔස්සේ තහවුරු කරගෙන තියෙනවා. මේ රාම් සේතු පාලම සම්බන්ධයෙන් පවතින තවත් මතයක් තමයි මේ පාලම ශ්‍රී ලංකාවෙන් කැඩී බිඳී ගිය කොටසක් බව. පුරාතන ආයිසියුගේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකට සම්බන්ධ වෙලා තිබුණ බව. ඉන්දියාවේ කොටසක් විදිහට පැවතුණු ශ්‍රී ලංකාව වසර 125,000කට පෙර ඉන්දියාවෙන් වෙන් වූ බවත්, ඒ ආකාරයෙන් වෙන්වීමේදී ඉතුරු වුණ කොටස් මේ ආකාරයෙන් දිස්වන බවත් පුරාවිද්‍යාඥයින්ගේ මතය බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම තවත් සුවිශේෂී කාරණයක් තමයි රාම සේතු පාලමේ සමහර ස්ථාන අඩි 30ක් පමණ ගැඹුරු වනවා වගේම තවත් සමහරක් ස්ථාන අඩි 3ක් පමණ නොගැඹුරු ස්ථාන ලෙස නිරීක්ෂණය කරලා තියෙනවා. ඒ වගේම 15 වන සියවස තෙක්ම මේ වැලිපරය මුහුදු මට්ටමට වඩා ඉහළින් පැවතුණු බවත්, එමතින් පාගමනින් නැහැ හැකිව තිබූ බවත් සාධක මේ වෙන විටත් හමු වෙලා තියෙනවා කියලායි විද්‍යාඥයින් කියන්නේ. මේ පර්යේෂණවල ප්‍රතිඵලයක් විදිහට වුන් වැඩිදුරටත් අනාවරණය කරගෙන තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1480 ඇති වුණ කුණාටුවකින් මේ වැලිපරය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා කියලා. ඒ වගේම මේ ප්‍රදේශයේ දූපතක තවත් විශේෂ ස්ථානයක් පිහිටලා තියෙනවා. මේ තැනගෙන තවත් විදිහකට කිව්වොත් මේක තමයි ලෝකයේ රටවල් දෙකකට අයිති එකම ජාතික උද්‍යානය. ආදම්ගේ පාලම සමුද්‍රීය ජාතික උද්‍යානය කියලා තමයි මේ ස්ථානය හඳුන්වන්නේ. මේ උද්‍යානය පිහිටලා තියෙන ඉන්දු ලංකා දේශ සීමාවන් අතරේ නිසා වැලිපර දූපත් වලින් කොටසක් අපේ රටටත් කොටසක් ඉන්දියාවටත් අයිති වෙනවා.
ශ්‍රීලංකාවටයිතිකොටස ආදම්ගේ පාලම ජාතික උද්‍යානය විදිහටත් ඉන්දියාවටයිතිකොටස ගල්ෆ් ඔෆ් මැනාර් ජාතික උද්‍යානය විදිහටත් හඳුන්වනවා. ඒ වගේම රටවල් දෙකේම එකගත්වයෙන් ජෛව විද්‍යාත්මකව මේ සමූහයම ට්‍රාන්ස්බවුන්ඩරි නැෂනල් පාර්ක් එහෙමත් නැත්නම් දේශාන්තරික ජාතික උද්‍යානයක් විදිහට නම් කරලා තියෙනවා. ශ්‍රී ලංකාවටයිති ආදම්ගේ පාලම ජාතික උද්‍යානයේ සංරක්ෂණ කටයුතු ශ්‍රී ලංකා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව හරහා සිද්ධ වෙද්දී ඉන්දියාවේ ගල්ෆ් ඔෆ් මැනාර් ජාතික උද්‍යානයේ සංරක්ෂණ කටයුතු ඉන්දියා වනරක්ෂණ දෙපාර්තමේන්තුව හරහා සිද්ධ වෙනවා. किसी वे अदटत नटमुनिध्रुव पवती में विशिष्ट निर्माण मिनीसा विसी निर्माण कलाना निर्माण किरीम सदावश शक्ति सह धनुम लुनि को धनुम लबादुन कौद मेयादी थवमत नोविसुद अभिलास मोहम्या पालमिक समी इतिर එනිසාම නයිෆ් එම් ඉන්ෆෝ හබ් තුලින් අපි ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා. ආදම්ගේ පාලම එමත් නැත්නම් රාමා සේතු පාලම ගැන ඔබ වෙත යාවත් කාලීනව තොරතුරු අරගෙන එන්න. ඉතින් මේ විදිහටම ශ්‍රී ලංකාව වගේම ලෝකය ගැන ඔබ නොදන්නා නොඇසූ කරුණු බොහෝමයක් දැනගන්න නයිෆ් එම් ඉන්ෆෝ හබ් සමගින් එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරන ගමන්ම අපි අදට ඔබෙන් සමු ගන්නවා. තවමත් අපේ නාලිකාව subscribe කරලා නැත්නම් 875,000කට වැඩි අපේ ප්‍රේක්ෂකින් සමග එක් වෙන්න රතු පාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ ගැන ඔයාලගේ අදහස පහලින් comment එකක් දාගෙන යන්න. ඔබට සුබ දවසක්.